ආයුබෝවන් යාළුවනේ පර්ෆියුම් එහෙමත් නැත්නම් සුවඳ විලවුන් කිව්වහම අපේ මතකයට එන සුවඳවල් බොහෝමයක් මල් සුවඳ පළතුරු සුවඳ ආදී සුවඳ වලින් හෝ ඒවායේ එකතුවෙන් සෑදුණු ඒවා අපි නිතර දකින භාවිතා කරන සුවඳ විලවුන් වල තත්ත්වේ එහෙම වුණාට ලෝකෙ ගත්තාම අමුතු අමුතු සුවඳ ගෙනෙන සුවඳ විලවුන් අපිට දකින්න ලැබෙනවා ඉතින් අද මං ඔයාලට කියන්න යන්නේ මේ විදිහේ අමුතු සුවඳ තියෙන සුවඳ විලවුන් වර්ග හතක් ගැන වීඩියෝ එක නරඹන්න කලින් තාමත් මාව subscribe කරේ නැත්නම් දිනපතා මේ වගේ වීඩියෝ නරඹන්න මාව subscribe කරන්න ඒ වගේම හොඳයි කියලා හිතුනොත් අනිත් අයටත් බලන්න share කරන්න අංක 1 පීට්සා සුවඳ පීට්සා කියන්නේ අපි හැමෝම වගේ කැමති කෑමක් උණු උණු පීට්සා එකක තියෙන කටට කෙල උණවන සුවඳක් එහෙමයි කියලා පීසා සුවඳක් ඇඟේ තවර ගන්නවාද තීරණය ඔබ අතේ මොකද ඇත්තටම හිම සුවඳ විලවුන් වර්ගයක් මේ වෙද්දි ජාත්‍යන්තරව වෙළඳ පොලේ තියෙනවා එහි නම තමයි ඩිමේටර් පීසා පීසා එකක් ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන තක්කාලි ඔරිගානෝ සහ චීස් සුවඳ කවපු මේ සුවඳ විලවුන් වර්ගය ගෑවහම ඔයාව කෙලින්ම පීසා කඩයක් වගේ දැනෙන්න පටන් ගනීවි අංක 2 පරණ පොත්වල සුවඳින් පරණ පොත්වල සුවඳ සමහරුන්ට නම් කිවිසුම් යනවා හැබැයි තවත් සමහරුන්ව නොස්ටැල්ජික් මතකයන්ට ගෙනියන්න මේ සුවඳට පුළුවන් වෙනවා මේ පර්ෆියුම් එක ගැහුවාම ඔයා පරණ පුස්තකාල පුටුවකට වෙලා ෂේක්ස්පියර් හෙමින්වේ වගේ ලේඛකයන්ගේ සම්භාව්‍ය කෘතියක් කියවද්දී දැනෙනවා වගේ හැඟීමක් දනවනවා කියලයි මේ සුවඳ විලවුන් වර්ගයේ නිෂ්පාදකයෝ කියන්නේ මේ සුවඳ විලවුන් වර්ගය මොවුන් නම් කරලා තියෙන්නේ ඩෙට්‍රයිටස් පර්ෆියුම් කියලා තේකොළ කරාඹු නැටි වැනිලා දුම්කොළ කස්තුරි ආදී සුවඳ එකතුෙන් මයි මේ පර්ෆියුම් එක නිපදවලා තියෙන්නේ අංක 3 මේ දැන් කැපූ තනකොළ අලුතින් කැපූ තනකොළවල සුවඳට බොහෝමයක් උදවිය කැමති ඉතින් මේ පර්ෆියුම් එකේ තියෙන්නේ ඒ විදිහේ හිතට සනීපදායක හැඟීමක් ගෙන දෙන විදිහේ තනකොළ සුවඳක් කියලයි කියන්නේ කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේම වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන මේ සුවඳ විලවුන් වර්ගයේ සුවිශේෂී සුවඳ නිර්මාණය වෙන්නේ තනකොළ දැව ගංකොල්ලන් එහෙමත් නැත්නම් පැචෝලි කියන ශාකය සහ දුම්කොළ ආදී සුවඳ එකතුවකිනි මෙය මොහුන් නම් කර තියෙන්නේ නාසොමැටෝ හින්දු ග්‍රාස් කියන නමිනි අංක 4 අලුත් කාර් සුවඳ අපි මුලින්ම කියපු පීසා සුවඳ සෙන්ට් එක නිෂ්පාදනය කරන ඩිමේටර් විලවුන් නිෂ්පාදකයන්ගේම තමයි මේ අමුතු සෙන්ට් එකත් ආයේ අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ මේ ගැන නමේම හැටියට අලුතින්ම ගත්ත කාර් එකකට ගොඩ වදිනකොට අපිට දැනෙන සුවඳ තමයි මේ සුවඳ විලවුන් වර්ගයේ තියෙන්නේ අලුත් ප්ලාස්ටික් සුවඳකට සමාන සුවඳක් සුවඳ ගන්න ප්ලාස්ටික් විනිල් සහ රෙදිවල එන සුවඳවල් මේකට එකතු කරලා තියෙනවලු ඉතින් මෝඩ් මේක හඳුන්වලා තියෙන්නේ ඩිමේටර් නිව් කා කියන නමින් අංක 5 ජස්මින් මුසු සිගරට් සුවඳ මේක කාන්තාවන් සඳහා නිස්පාදනය වුණු සුවඳ විලවුන් වර්ගයක් සියුම් ජස්මින් සුවඳක් සහිත මේ සුවඳ විලවුන් වර්ගයට සිගරට් සුවඳක් මුසු කරලා තියෙනවා ඒකට හේතුව වෙලා තියෙන්නේ මොන පිරිමින්ගේ සුවඳ සහ සෞම්‍ය කාන්තා සුවඳත් සමග එන නොස්ටැල්ජික් මිහිරි මතකයන් මේ සුවඳ විලවුන් තවරන කාන්තාවන්ට ලබා දෙන්නයි. තව ටිකක් විස්තර කළොත් තමන්ගේ හිතගත් දුම්බන පුරුෂයෙක් එක්ක සිදු කරපු ආලිංගනයකින් පස්සේ කාන්තාවන්ට දැනෙන සුවඳක් කියලා අපිට මේ ගැන කියන්න පුළුවන්. ඉතින් මොවුන් මේ පර්ෆියුම් එක නම් කරලා තියෙන්නේ ජස්මින් ඇට් සිගරට් කියලයි. අංක 6 තනමල් විල මල් සුවඳ බල්ගේරියානු රෝස මල් සුවඳට මරුජුවානා සුවඳ මුසු කරලා තමයි
මේ අපූර්ව සුවඳැති සුවඳ විලවුන් වර්ගය හදලා තියෙන්නේ. කාන්තාවන් සඳහා තමයි මේ විලවුන් වර්ගය නිෂ්පාදනය කරන්නේ. රෝස මල්, දෙලුම් පොහොට්ටු, ඩාක් චොක්ලට්, මර්ජුවානා, කස්තුරි ආදී සංකීර්ණ සුවඳ රසක එකතුවෙන් තමයි මේ සුවඳ විලවුන් වර්ගය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මොවුන් මේකට නම දාලා තියෙන්නේ ෆ්‍රෙෂ් කැනබිස් රෝස් කියලයි. අංක 7 ලොවෙත් නැති සුවඳ. අපි මේ සුවඳ විලවුන් වර්ගය ලොවෙත් නැති සුවඳ කියලා හැඳින්නුවේ හේතුවක් ඇතිව. මොකද මේ විලවුන් වර්ගය නිෂ්පාදනය කරන්න හිතන් ඉන්නේ අභ්‍යවකාශයේ පවතින සුවඳට සමාන වෙන්නයි. සුප්‍රකට නාසා ආයතනයෙන් තමයි මේ සුවඳ විලවුන් වර්ගයේ නිර්මාණ ශිල්පියා වන ස්ටීව් පියර්ස් කියන සුවඳ නිර්මාණය කරන්නාට මේ වැඩේ පවරලා තියෙන්නේ. පස්සේ ස්ටීව් ගංගනගාමීන් එක්ක කරන ලද සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු මත පදනම් වෙලා තමයි මේ සුවඳ නිර්මාණය කරලා තියෙන්නේ. ගංගනගාමීන්ගෙන් ලබාගත් තොරතුරු වලට අනුව අභ්‍යවකාශයේ තියෙන්නේ ඕසෝන්, රත් වූ යකඩ සහ වැදපු මස්වල සුවඳ සම්මිශ්‍රණයක් කියලයි ස්ටීව්ට දැනගන්න ලැබිලා තියෙන්නේ. තවම Kickstarter ව්‍යාපෘතියක් හැටියට පවතින මේ සුවඳ විලවුන් නිෂ්පාදනයට අවශ්‍ය බරපැන සැපයුණු සැනින් මේ සුවඳ විලවුන් වර්ගයේ නිපදවා බෙදා හැරෙන්න පටන් ගනීවි. ඉතින් මොවුන් මේකට නම දාන්න හිතාගෙන ඉන්නේ උඩු ස්පේස් කියලයි. ඉතින් යාළුවනේ මේ සුවඳ විලවුන් අතරින් එකක් ඔයාලට තෝරගන්න කිව්වොත් ඔයාලා තෝරගන්නේ මොන විලවුන් වර්ගයේද? පහතින් මේ පිළිබඳ ඔබේ අදහස කමෙන්ට් කරගෙනම යන්න. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාලට.